සාදුු සාදුු නමස්කාරවීවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවීවා, දම්රුවනට සැමදා සද හම් සරනයමි නමස්කාරවීවා සංහේරුවනට සැමදාමහා සංහසරනයමි නමස්කාරවීවා, තුනුරුවනට සැමදාතිසාරනසරන යමින් සාදු සාදුසාදු අපට මේ ධර්මය කියලා දුන්න අපගේ පරම්පූජනීය ගුරුදේවොත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට සේලු දෙනාගේම නමස්කාරයේ වේවාසාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද මේ දහම්වැඩ සටහන සඳහා මුදලින් ඒ අනුග්‍රාහකදායකත්වේ දරන්නේ පින්වත් සෝමසිරි දිසානායක මහතා ඒවගේම ඉන්දු පුබුදු උදයංග සහ සත්‍යයා අලහකෝන් කියන ඒ පින්වත් පිරිස විසින් තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්වී දරන්නේ ඉතින් පින්වත්න මේ මනුස්ස ජීවිතේ අපි අත්වරගත්තු වැදගත්ම නැත්තං සේෂ්ටම ලාබේ තමයි අපේ ජීවිතයට ලැබිච්ච ඒ කල්්‍යයාන මිත්‍ර සම්පත්තිය. ඒ කල්්‍යයාන මිත්‍ර සම්පත්ති අපේ ජීවිතයට ලැබිච්ච නිසා තමයි අපේ ජීවිතය හොඳ මාවතකට යොමුවෙන්ට පටන්ගත්ති. නැත්තං සම්හරවිට මේ කල්යානමිත්‍ර සම්පත්තිය ලැබෙන් නැතුව අපට මේ ධර්මය ශ්‍රවණය නොවනානං අපේ ජීවිත මොනමොන පැතිවලට හැරයිද කියන්න අපි දන්නේ සමහරලාවට හොරු වෙලා ඉන්ඩ තිබ්බා අපි මෙ ධර්මය නො ලැබුණනං සමහල්ලාවට බේබද්ධ වෙලා එහෙ මත් නැත්තන් සල්ලාලය වෙලා ඉඩ තිබ්බා සමරලාට හිරබත් ක්ඩ තිබා මොනමොන තත්ත්වයන් උදාවෙලා උදාවෙන් තිබුණ ද මේ ධර්මය නො ලැබුණානම් දැන් අපිට සමහර අයගැන හන් හම්බෙනවා මේ ධර්මය ලැබීම නිසා මේ හොඳට හිටපු සමහර චන්්ඩි ගහගත්ත මේ පාරවල් ගානි ගහගත්ත අය මේ ධර්මය හම්බුනාට පසේ අනේ හොඳ කරුණාවන්ත හිත් ඇති අයි බවට පත්වෙලා තියෙන සමහරු හොරකංකරන්ඩ පුරු වෙලා හිටපු අය සමහරු සල්ලාලක මේ අන්ඩ පුරුදු වෙලා හිටපු අය. මිනිවරන්ඩ හුරු වෙලා හිටපු අය එතකොට මේ විදිහට මේ මෙච්චර දමනයක් ඇතිර ගණ්ඩ අවස්ථාව ලැබුණ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ශ්‍රවණය කරන්ඩ අවස්ථාව ලැබිච්ච නිසා. පින්වත්නි මේ විදිහට කුසල් දහම් වඩන්ඩ අපිට ද ධර්ම ශ්‍රවණය කලාට පස්සේ අපේ හිතේ ඇතිවෙන දේ තමයි පිත්න සම්මාධිට්ටියේ ගැන නිස්සල්ලා මැතිවෙන්නේ ලෞකික සම්මාධිට්ටි අපේ හිතේ පැළපදියන්වෙඩ පටන් ගන්නවා. බීජයක් වගේ ඒක රෝපනණ වෙන්න පටන් ගන්නවා ට බහුල වසයෙන් යම් කෙනෙක් ධර්මය ශ්‍රවණය කරනවා නම්. ඒ ධර්මානු දම් ප්‍රතිපදාවේ යෙදෙනවනන් ටිකටි එයාගේ සම්මාධිට්ටිය වැඩෙන්න පටන් ගරනවා ඒ ටික ටික වැඩෙන සම්මාධිට්ටිය තමයි ලෝකෝත්තර සම්මාධිට්ටිය විදිහට පරිර්ථනය වෙන්නේ එකේ ආරස්්ථායික මාර්ගය තුළ මාර්ගංගයක් විදිහට ඒ සම්මාධිට්ටිය පිහිටන්නේ ටිකටික මේ වැඩෙන ලෞකික සම්මාධිට්ටිය නිසා ත් ද බලන්ට ධර්මය ශ්‍රවණය කරට අපිට අවස්ථාව ලැබිච්ච නිසා අපි තුළ යම් පමණකින් සම්මාධිට්ටි අප හිතේ පිහිලා තියෙන සම්මාධිට්ටි කියලා කියන්නේ කර්ම කර්ම පල ගැන විශ්වාසය අපේ හිතේ ඇති වුණා හො හොඳ වැඩකරොත් හොඳ විපාක තියෙනවා ඟට නරක වැඩ කරොත් ඒවට නර්ක විපාග තමයි හම්බෙන්නේ මෙලොවක් පිළිගන්නවා පරලුවක් පිළිගන්නවා අපි අම්ම තාත්තා කියල විශේෂකට්ට ඉන්නවා අපි රහතන් වහන්සේලා පිළිගන්නවා මේ ලෝකෙ උන්වහන්සේලා වැඩ හිටිය කියලා දරේකට කියනවා සම්මාධිට්ටිය කියලා ලෞකික සම්මාදිිට්ටී. පින්වත්න මේ විදිහයට ලෞකක සම්මාධිට්ටිය ගැන කතා කරන කාලෙක අපිට ඉපදෙන්ඩ ලැබිච්චක තමයි අපි සසරය කරලා තියෙන ලොකුම පින ඔබ හිතන්ඩ මේ විදිහෙට කර්ම කර්මඵල ගැන කතා නොකරන කාලෙක අපි මනුස්සලෝකටාවනන් අපි මොනායි මොනා පෙලාතියේද කියන්න අපි දන්න ඇහුේ හිතට හිතන දේවල් කරකර අපි ඉදී ඉතින් ඒ සියලු ලාභයන් අපිට ලැබුණේ අපේ ජීවිතයට මේ කලයානමිත්‍ර සම්පත්තිය අපේ ජීතර ලැබිත්ත නිසා ගේ නිසාහික වැඩි දියුණු කර ගණ්ඩත් ඒවගේම ඒ රැකගණ්ඩත් නුවනැති ශ්‍රාවකයෝ විදිහට අපි මහන්සි ගණ්ඩුවනේ මක දෙේක තමයි මේ ලෝකි තියෙන වටිනාම දේ ධනය අපි හම්බ කරාට ධනය ගින්නට සාධාරණයි ජලයට සාධාරණයි ගඉන්නන්නේ විනාශසල යන්ට පුළුවන් ගන්නතුරල්ල ගාගෙනඋනසන් යඩ පුළුවන් මෙ මහපොලොට සාධාරණ දේවල්ලේවා ඒවා පොලොට පස්සලා යනෝ යම් කාලයක් ඇද්දී ඇබ යම් කෙනෙක් මේ ධර්මය ශ්‍රවණය කරලා හිතේ සම්මාධිට්ටය ඇති කරගෙන සම්මාධිට්ටිය පරිපූර්ණත්වයට පත් කර ගත්තතුන් ආ කෙනා අමරණීය කෙනෙක් බවට පත් වෙනවා කවදාවත්තාය මැරින් නැති කෙනෙක් බවට පත්වෙනවා මැරෙන උපදන ෝකෙන්යා සදහටම නිදහස්සෙනවා රහතන් වහන්සේලා අමරණීයයි එක උන්වහන්සලාගේ මැරණ ස්වභාව ඊළගට උපදින ස්වභාව සම්පූර්ණය මෙහිතෙන් නැතිකර ගත්තා උන්වහන්සලා එකයි අමරණියයි කලාකිවේ නැවතේ ඉපදීමක් නෑ උන්වහන්සලට එත රේ ලාවේ උන්වහන්සලා අත්කර ගත් ඒතු කල්්‍යාන මිත්‍ර සම්පත්තිය තමන්ගේ ජීවිතයට ලැබිත්ත නිසා ඔබම හිතල බලන්ඩ ඔබ ධර්මය ශ්‍රවය ඔබට ධර්මය ශ්‍රවණය නොවනානං ඔබ ජීවිතයට කුමක් සිද්ධ වෙලා තිය ඉදි කියලා ඒ අම්යම් බදදකම් තියන අය ඒ මනාකොට දන්නවා ඉතින් ආගේ නිසා පින්වත්න මේ ලෞකික සම්මාධිට්ටි ඇතිකර ගන්නවා කියන එක හරි වැදගත් අංගයක්ම අපේ ජීවිතවලට ගේ පිණිස උපකාරී වන ලස්සන දේශනාවක් තමයි අද මම පින්වතුන්ට කියල දෙන්න බලාපොරොත් වෙන්නේ මේ සූත්‍රයේ නම තමයි මහා යංඥ සූත්‍රය මහා යාගේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම. ඉතින් මේ සූත්‍ර දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ ඒ කාලෙ හිටිය පින්වත්න උන්ගත ශරීර කියලා එක්තරා බ්‍රාහ්මණය. ඉතින් මේ බ්‍රාක්්මණද බ්‍රාහ්මණයන්ගේ ස්වභාව තම ඒ එකටත්ව එක එකක යාග කරනවා. ඉතින් මේ බ්‍රාක්්මණයම යාගේ විදිහයට තෝරාගෙන හිටිය මහා භයානක මිත්‍යා දුෘෂ්ටියක් ඒ තමයි මෙයා මේ යාගයක් දෙනවා කියලා දානයක් දෙනවා කියලා පන්සිියයක් උසභයව කියන්න ලොකු ගොන් හරක් ඒ පන්සීයක් එයාග කනුව කියලාය තියෙන තැනක් මරණ තැන එතන ඔන්න එකතු කර ගත්තා හොඳ හැදිච්ච වැඩිච්ච ගොන් පන්සීයක් උසබව ඊළඟට තව තරුණ වස්සු පන්සීයක් යාගේ සඳහා ඊළඟට පන්සිවයක් වැස්සෝ අය පන්සීයක් එල්ුවෝ ඊළඟට පන්සීයක් බැටලූ මේ විදිට සත්තු එහම ගත්ත හම දෙදහස් පන්සීයක් පතර පිරිසක් මරන්ඩ තමයි මෙයාගේ ලෑස්තිය මෙයාගේ ජීවිතයට යහපත සලසා ගන්න කියලා. පිංරැස් කර ගන්න කියලා බලන්ට මේ මිත්‍යා දුෘෂ්ටීතියන් ස්වභාවේ මෙලවකික සම්මාධීිට්්‍යිය නැති ලෝකේ නැති ලෝක එකත් නෙමේ මේ බුදුරන් වහසේ වැඩ හිට පුළ ලෞකික සමාධිට්ටි ගැන ලෝකෝත්තට සමාධිට්ි ගෙන මනාවට මේ උළුප උලුප්ප කතා කරන කාලෙ තමයි මේ අන්න්‍යආගමික කෙනෙක්වෙලා මෙ මේ විදිහට සත්තුවරන්න තීරණය කෙළි තමන් ීවිතයට යහපත සලසා ගන්න කියලා ඉති මෙයාට හිතනා කෝකටත්ම බුදුරජාණන් වහන්සේ හම්බවෙලා මේ ගැන පොඩ්ඩක් කියල බලන්න ඩෝනි මේ පොහොද කරගන්න කියලා ඔන්න බුදුරාණන් වහන්සේ හම්බෙන්ඩ මේ උග්ගත ශරීර් බ්‍රාක්්මණය ආවා. ඇවිල්ල බුදුරජාණන් වහන්සේට කියලා බවත් ගෞතමයන් වහන්සේ මවිසින් අහල තියෙන්න යාගයක් කරඩ මංගල ගින්න පත්තු කිරීමත් මංගල යාගකනුව එසවීමත් මහත් පලයි මහා නිසන්සයි කියලා. ඒක තමයි මම අහලතියන විදිිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය යාගේ සඳහා මංගල ගින්න ගැනීමත් මංගල යාගකණු එසවීමත්න් මහත් පලයි මහානිසන්සයි කියල තමයි මාටන් අහලතයන්නේ කියෙලා ු බුදුරජණන් වහන්සේ කිව්වා. එතකොට දෙවනිවතාවත් උද්ගත සරීර බ්‍රාක්්මණය කියනවා බවත් ගෞතමයන් වහන්සේ මමම අහලතයන්නේ මංගල ගින්න. දැල්ලීමත් මේ මංගල යාගකනු ඇසවීමත් කියන කාරණය මහත් පලයි මහන්ශන්සයි තුගනි පාරත් මේක අර බ්‍රාහ්මණය අද්ගත ශරීර බ්‍රාක්මණය බුදුරජන් වහන්සට කි්වා බුදුරජාණ වහන්සේ තමත් කියන්න එහෙම තමයි බදහලා ඇතිකරගත දැනුමක්නමනි බුදුරජන් වහසේකි දයන්නේ උන්වහන්සේගේ නුවනින්ම උබදගත්තු අවබෝධයක් උහන්සිත් කිව්වා නැමමත් කියන්නේ මේ මංගල ගින්න දැල්වීමත්න් මංගලයයාආගකන් වෙසවීමත් මහත් පලයි මහා නිසන්සයි කියලා. එතකොට අර බ්‍රහක්්මණයක් කියන දැන් ඉතින් හරි වැඩක් නහෙනම් අපි දෙන්නයි කතාව එකයි නේ කියලා. ගෞතමයන් වහන්සේගේ ය මැසීමක් ඇත්ද අපගේ යම් මැසීමක් ඇද ඉති මේ දෙකම සමානයින කලා ඔන්න බුදුරජාණන් වහන්සේට කියනවා. එත මේ කහගන හිටිය පැත්තක ආනන්ද සාමීන් වහන්සේ ඥානන්සාන්සි බුදුරන් වහන්සේ නිතර වැඩඉන්න ඕ එති ආනන්ත සාමීන් වහන්සේකි වවා බ්‍රාක්මනය ඕක නෙමේ ප්‍රශ්යහන විදිිය ඔය ප්‍රශ්නහන විදිහ වැරදි බුදුරජාණන් වහන්සේ මේ මෙ මහණඩ කිව්වා කොහොමද බවත් ගෞතමයන් වහන්සේ මා විසි නස්සන ලද්දේ යාගේ සඳහා මංගල ගින්න ගැනීමත්න් මංගල යාගකනු එසවීමත් මහත්ඵල මහානිසංස ඇති බවයි ඒ විදිහට තමයි මම ආලතියෙන්නේ ඉතින් මම කැමති මෙ මංගල ගින්න දල්වන්ඩ ඊළඟට මංගල යාගකනුව ඔසවන්ඩ මම කැමති ස්වාමිණී භාගිතන් වහන්සේ අනේ මට අවවාධ කරන සෙක්වා මට මේ පිළිබඳව අනුශාසනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේකින් අහණන්ඩිකව ඇතකොට මට බොහෝ කාලයක්ඒ හිත සුව පිණිස පවතිනවා කියලා. ඔ ඊටවස්සේ අරයා ඒක හගලිඳ ලකිව බවත් ගෞතමයන් වහන්ස මංගල ගින්න දැල්ලවීමත් හිළඟට මංගල යාගකනු ඔසවන්ඩටන් කැමතිද ඒ කාලේ තිබබ ක්‍රමයක් වෙන් ඇති මේ කාලතු එක සිරිත රරිත්ය නේ දිහට හදාගෙන හිට බුදයක් එකට්ටි ඉතින් බුදුරන් වහන්සේට කිය නමය ස්වාමිනි භාගිතුන් වහන්ස අනේ මට එක කරන විදිහ දේශනා කරන්ඩ මට අනුශාසනා කරන්ඩ ඒ මට බොහෝකාලයක් හිතසුව පිණිස පවතී කියලා ඔන්න මෙතනින් තමා පින්වත්න බුදුරජාණන් වහන්සේ මෙලස්සන දහම් පරියායක්ම දිරිපත් කරන්න මේ මෙලෝ වසේ ජීවත්වන කෙනෙකුට විශේෂයෙන්ම ගිහියට මේ කොහොමද මේ ලෞකික සම්මාධිට්ටි තමන්ගේ ජීවිතයට ඇති කරගෙන වාසය කරන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාක්්මනය යාගේ පිණිස ගින්න දල්වන්නේ යාග ස්ථම්භය ඔසවන්නේ හැමට පෙර දුක් උපදවාදෙන දුක්විපාක ඇති අකුසල් ආයිද තුනක් උඩට ඔසවයි ඒ කවර තුනක් දෙයන් කයනම්මු ආයුධයන් වචනය නම් ව ආයුධයත්න් මනස නම්මු ආයුදය දැම් මෙයා සත්තු මරණ්නය යන්නේ එතකොට එයා සත්තුමරණ්ඩ යන්න නිසා ඔක්කොටම කලින් මේ තමන්ට දුක්විපාක සල්සලා දෙන අකුසල් තමන්ගේ ජීවිතර එකතු කරලා දෙන ආයුතුනක් තමයි දැ ඔොයා කරන්න දෙයන්න කිවවා මේ මංගල ගින්න දල්ලනවා යාගේ යාගනු ඔසවනා කියලා කරන්ඩයන්න ඔයි ටික කිව ඉතින් බ ඒ මොකක්ද කයනම්මු ආයු දෙයක්ත්ම වචනය නම්මු ආයුධයත් මනස නම්මු ආයුදයක්ම. ඉති බුදුරණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ යාග පිණිස මේ මේ දේවල් කරදදන් මේ විදයේ සිතක් යම් කෙනෙක් උපදදෝනවා ඒ මොකදද යාගේ උදෙසා මෙ පමණ උසබෙවෝ නසත්වා. ඊළඟට යාගේ උදෙසා මෙ පමණ වස්සෝ නසත්වා යාගේ උදෙසා මෙච්චර මෙච්චර වැසියෝ මරත්වා. ඊළඟට යාගේ උදෙසා මේ ප්‍රමාණය එලුවෝ නසත්වා යාගේ උදෙසා මෙ පමණ බැටුළුවෝ නසත්වා කියලා හේ එයා පිංකරනවා කියලා හිතාගෙන පව්කරනවා. මනසින්. ඊළඟට සල් කරන්නම කිය හිතාගෙන අකුසල් තමයි මෙයා සිද්ධ කරන්නේ සුගති මාර්ගය හොයමී කියලා හිතාගෙන දුගති මාර්ගය තමයි ගමන් කරන්න මෙයා බ්්‍රාක්්මනය මේ විදිහට යම් කෙන ගිනිදල්ල නොනං මේ විදිහට යාගේ උදෙසා යාග ස්ථම්බය ඔසනෝනන් එයා කලින්ම් දුක උපද්දෝන දුක්කපාක සලසවා දෙන මේ අකුසලේ නම්බ මානසි කාආවිදය කිය ඇද යමක් කරන්න කලින් හිත හිතන්ඩබේ කරන ද එතක ම සත්තු ම අරන්ඩයන හිද මේක වැරදිීකිව එකත පලවෙනි ආයු දෙකව. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඔන්න මේදියට ගිනි දල්ලනොවා කියලා හිතාගෙන යාග ස්තම්බය ඔසෝනවා කියලා හිතාගෙන තව කෙනෙක් ඔන්න කරඩ එනවා මේ පමණ උසභයෝ නසත්වා ඊළංඟට මේ පවණ මෙච්චරම මෙචර වැස්සිියෝ නසත්වා ඉළඟට වස්සෝ මෙච්චරක් නසත්වා මරන්ඩ කියලා ඉළඟට එලුව මෙච්චරක් නසත්වා බැටලුව මෙච්චරක් නසත්වා කියලා වචනෙන්යා කියන් ඩෝනි එ ඉන්න තමන්ගේ යට තින්න පිරිසට ආන විදිට පින් කරනවා කියලා හිතාගෙන වචනයෙන් පව් කරනවා ඉළඟට සුගති මාර්ගගේ හොයනවා කියලලා හිතාගෙන මෙයා ගමන් කරන්නේ දුගති මාර්ග සිද්ධ කරනවා කියලා හිතාගෙන මෙයා ගම කරන්නේ අකුසල් ති බුදුරණන් වහන්සේ දේශනා කළා ඒක තමයි කිව්වා වචනයේ නම්මු ආයුදේ තමන්ගේ ජීවිතයට අයහපත පිණිස පවතින. ඊල්ලඟට මොකද කරන්නේ ඔන්න යාග දල්ලනවා කියලා හිතාගෙන යාගය පිස යාග ස්ථම්භය ඔසනවා කියලා හිතාගෙන මෙයා අර වස්ත ටික මරනවා. අර වැස්සිියෝ ඊළඟට එල්ුවෝ බැටලු ඒ යාගේ පිණිස ඉන්න සත්තු මාරණවා මෙයා පංකෙලා හිතාගෙන මොකක්ද මේ කරන්නේ සත්තු මරලා ප්‍රාණගාතය නැමති අකුසලේ රැස් කරගන්නවා. ඊළඟට කුසල් කරනවා කියලා හිතාගන අකුසල් තමයි මෙයා සිල්්ධ කරන්නේ සුගති මාර්ගය සල්සා ගන්න ඕන සුගති උපදින්ට මේක තමයි මාර්ගය කියලා හිතාගෙන දුකති මාර්ගයේ තමයිමයා ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක තමයි කිවා කයනම්මු තමන්ගේ ජීවිතයට දුක් සලසලා දෙන කයනම්මු ආයුදේ. ඉතින් බුදුරන් වහසේ දේශනා කළා මෙ මේ තුංව දෑරුන් ගින්න සේවනය කරන්න හොඳ නෑ කිවා මේ තුංවදෑරුන් ගින්න තමන්ගේ ජීවිතයෙන් අත්තර් ඉන්ඩෝනි කිවවා දුරරන් ඕනි කිවවා ඒමකක්ද රාග නම්මු ගින්න දවේශේ නම්මු ගින්න මෝහ නම්මුූ ගින්නන රාග දේශ මෝහෝලින් තමන්ගේ ජීවිතයට සැපයක් සලසලා දෙන්නේ නෑ. දුකක්මයි තමන්ගේ ජීවිතයට උපදදලා දෙන සාමාන්‍යෙන් එවනාට මේ රාගයට කෙනෙක් යටවෙන්නේ දේසයට කෙනෙක් යටවෙන්නේ මෝහයට කෙනෙක් යටවෙන්නේ පිවත්න්නේ මේකයම් මාස්වාද ඇති නවා මේ රාගදේශ මෝහෝල සුළු ආශවාදයක් තියනව නැතුවනෙමේ ආගේ සුළු ආස්වාදයට තමයි ආදීනෝ දකිට වැර නිසා සුළු ආස්වාදයටයට වෙලා පවුකරගන්නවා මෙලෝක සත්වය ඇබේ ආදීනව බහු ලයිමකද මේ අකරාට පස්සේ උපදන්නේ උපදින්ටවෙන්න නිරේ මෙලොවසන් යායට ආදීනවතියනවා ප්‍රාණගාතකර පමමුණි හිරේ අන්ට සිද්ධ වෙනවා හොර කකරු ෙනට හිරේන් සිද්ධ ව. ට වැදි කාමශේවෙ වෙන කරන කට්ටේගේ පවල් ජීවිත අසාර්ථක වෙනවා ඊළඟට බොරු කරන ඒ බොරු කියන අයට මෙලොවදීම විපාක නින්දා විඳන්න සිද්ධ වෙනවා ඊළඟට මත් පැන් මද්‍රය භාවිතා කරන අයට මෙලෝදී ඇස්පනා අපිට ධනය විනාශ වෙනවා අපි දැකල තියෙන එතකොට පරලො විත රක්නම ආදීන මෙලොවසි ගොඩාක් තියෙනවා ඒ දකින්ට බැරි අයියේ තමන්ගේ ප්‍රඥවිීයන මදකම නිසා තමන්ගේ ප්‍රජ්ඥාවතයෙන් අඩුව නිසා අර පොඩි ආශස්වාදයට අට වෙන දුස්ප්‍රා්ඥ කෙනා තින් බුදුරජාන් වහන්සේ දේශනා කළා න් ඒ රාග දවේශ මෝහ කියන ගන්න තමන්ගේ ජීවිතයෙන් අතාරන්ඩ කිව්වා ඒක තමන්ගේ ජීවිතයට යහපත සල්සලා දෙන්නේ නැති නිසා හිට පස්සසිම බදුරජාණන්හන්සේ දේශනා කලා බ්‍රාහ්මණය ඔ ඕෝක තමයි කිව තමන්ගේ ජීවිතයෙන් දුරු කරණ්ඩෝනි ගිනිතුන ඊළංඟට බදුරණන් වහන්සේ දේශනා කරනවා මෙ ගිනතුන තමන්ගේ ජීවිතේ ඇතිකර ගණ්ඩ කිව ඒ තමයි ආහුනෙය ගින්න තමන්ගේ ජීවිත ඇතිකර ගණ්ඩ ඊළඟට ග්‍රහපති ගින්න තමන්ගේ ජීවිතේ ගඩ දක්කි නේය ගින්න තමන්ගේ ජීතේ තල්වාග්ඩ කියලා බුදුරජාණන් වහන්සේ අර බ්‍රාක්්මණයට අවාද කරනවා ඉදි බුදුරන් වන්සේ ඔන්න විස්තර කරන බ්‍රාක්්මණය මොකදද මේ ආහුනේය ගින්න කියන්නේ වනාසේ දේශනා කරන බ්‍රාහ්මණය මෙහිලා යම් කෙනෙක් ඉන්නවා නං යමෙකුට ඉන්නවානං අම්ම හරි නැත්තං සාත්ත හරි කෙනෙක් ඉවාත් භාක්්මනය මෙ මේකට තමයි කියනවා ආහුනේය ගින්න කියලා කියන ඉතින් මොකදේකට හේතුව කියනවා මේ පුද්ගලෑ ලෝකයට බිහි කරන්නේ මේ මව්පියන් විසින් මව්පයන් හින්ද තම මේ ලෝකට අපි ආවෙේ ඊළඟට මව්පියන්ගෙන් තමයි උපදින්නේ ආන්ගේ නිසා ඒ ආහුනේය ගින්නට සත්කාර කොට ඊළඟට ගරුකොට බොහුමන් කොට මනාකොට පුදමින් මැනවින් සුවසේ පරිහරණය කළ ුත්තේය එතුන බලන්ට දෙමාපියන්ට ද මෙත තියෙන අන්තිමට සුවසේ පරිහරණය කළ ුත්තේය දුකසේ කියල නැහෙනම් යම් කෙනෙක් දෙමාපියන්ට සලක නෝනම් එකනට මොකක්ද මෙලෝදී ලැබෙන විපාක යා සුවසේ වාසය කරනවා එ යම් කෙනෙක් කියනවන නෑමේ දෙමාපියෝ හරි කරදරයි මේට මෙහෙමයි මෙහෙමයි කියලා එයා බුදුරජාණන් වහසේ ර්ණගීපු කෙනෙක් නම් වඩ බෑ එයා කෙල හිකුණ දන්න කෙනෙක් නම් වඩ බෑ එයා ධර්මය තමගේ ජීතයට ර් ස්පර්ය කර ගත්ත කෙනෙක් න වඩ බෑ ඇහෙම කතාවක් කියනන අපිට හෙම කතා කියන ඇහිලා තියෙනව දෙමාපියා අපිට මේ විදිහට වද දෙනවා මේ විදිහට වද දෙනවා කියලා පොඩි කාලේ දස මාසයක් උසේ ඉතියාගේ නම්ම කෙනෙක්ු ඒ දරුවවා බඩ තින්ද කොච්චට වදවින් දද තමන් හරියට කෑමක් කණ්ඩ නෑ අම්මට බීමක් බොන්ඩ බැහරයට හදිසිේ සමහරම්මලා ඉන්නම උන්වතුර ටිකක්වත් එහෙම මේ ළමයට හානියක්වෙේ කියලා බොඩ් නෑ එදට ඒ විතියට තමන්ගේ ජීවිත වෙනුවෙන් අම්ම කැප කළයි ඊළඟට මේ දරාගණ්ඩ අමාරු වේදනාවකින් තමයි දරුවෙක් මේ ලෝකයට අම්ම කෙනෙ බිහි කරන්නේ රේවේදනාව දරාගෙන තමයි අම්ම හිටිය ඊළඟට දරුවා හදන්ඩ කොච්චර මහන්සිගන්නාව දම්ම කෙනෙකු. තමන්ගේ දරුවට හානියක්වෙයි කියලා කොච්චරන ගම්ම කෙනෙකු දුක්කනවාද කොච්චර පරිස්සමින්ද දරුවෙක්ව පෝෂණය කරන්නේ. එහු පෝෂණය කරපු අම්මව නැත්තන් තාත්ව එහෙම තමයි කොච්චර හරිහම්භ කරනාද තමන්ගේ දරුවම පෝෂණය කරන්න සමහර අම්ම තාත්තල ඉන්න හරියට වේලක් කන්නෑ. එකවෙේලක් කාල තමයි දරුවන්ම පෝෂණය කරන්නේ එවිදිට මහා දුකක් විඳල තමයි මේ දරුවක්ව අවුරු විශසකට තියෙකට ඒ වගේ වයිසකට ගේ එකෙනෙක්ව ඉතින් එහෙම උපකාර කරන අම්මට ඉතාත්තට යම් කෙනෙක් කියනවනං මේ අම්මට තාත්තර සැලකීමන මහා දුකක් කියලා ඒ අට්ටියකෙන් අපිට හරි වදයක් කියලා කියනවනං මෙලෝවසි හරින්න එක මම කියන කතාවක් නෙමේ මෙලො ජීතයාගේ සාර්ථක නෑ එයා මිත්‍රත් ද්‍රෝහී කියන ගනයට වැටෙනවා කයි බුදුරන් වහන්සේ දේශනා කළේ පින්වත්න්නේ මෙන්න මේ ගින්න තමන්ගේ ජීවිත දල්වාගණඩ මුල් ජීවිතය මාලෝකුමත් කරලා දෙනවා අම්මට යිතාත්තර හරිට සැලපූ ඉතින් බුදුරාණන් වහන්සේ ඔොන බලන්න්න මේ අම්මට තාත්තටයි සලකණ්ඩෝනේ විදිියහ ගැන බුදුරැන් වහන්සේ ප්‍රසංසාගරු අවස්ථාතිය නගොඩක් දවසක් මාතුපෝස එයාගේ නම පස්සෙ වෙන්න ඇති මහිතන්න මේ නම වැටුණේ මාතුපෝසක කියලා බ්‍රාක්්මනය බුදුරජාණන් වහන්සේ ගාව ඇවිල් අහන ස්වාමිණි භාගතුන් වහන්සේ මම මේ ධාර්මිකව තම හරිහම්බ කලන්නේ මම වැැරදිවිදියට න කෙනෙ නෙමේඉති එහ ධර්මිකව හරිම්භ කරලා මම අම්මවයි තාත්තවයි පෝෂණය කරනවා ඉති මංගේ කරන විදිහ හරිද කියහුව එද වලන්ට දැන් බුදුරන් වහසේ ගැන යාලි එ ශවාසය නැතෝක වෙන කෙනෙග හනහිල ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළා ධාර්මිකව හරිහම්බ කරලා තමන්ගේ අම්මවයි තාත්වයි ධර්මිකව පෝෂණය කරනවා නං එයා මෙලෝදීීමම ප්‍රසංසා ලබනවා කිව නුවන ඇති අයගේ අසත් පුරුෂයන්ගේ න්නම් ප්‍රසංසාාවක් ලැබේ කියලා අපට හිතඩ අමාරවි පින්වත් හැබැයි සත්පුරුෂයන්ගේ ප්‍රසංසාාවට ලක්වෙනවා අසත් පුරුෂයන්ගේ ගැරහීමට පවා යම්ය අවස්ථාවදී ලක්වට පුළුවන් හැ නුවන තියෙන කෙනෙක් නම් කවදාවත් විදියට ගරහා කරයි කියලාපිට හිතන් අමාරයි. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරන විදිට ධර්මිකව හරිහම්පරපු දේවල්ලින් අම ඉතාත්වයි පෝසණය කරන කෙන බදදින්නන්නේ කොහදකි හිල්ල දෙවියන් අතර දෙවියන් අත රුපද්දනවා තමංව අම්මට යිතාත්තරයි හරියට සලකන කෙනා. එයා මිත්‍ර ද්‍රෝහී කියන ගනයට වැටෙනි නෑ. ඉතින් තව එක සරයක් ඔන්න බ්‍රාක්්මනෙක් ඇවිල්ලා බුදුරජන් වහන්සේ දේශනා කරන පින්වත් මහනන මේ අම්මයි තාත්තයි නිසායි තමයි අපි මේ ලෝකයට ඉපදුන්නේ අම්මයි තාත්තයි බොහෝ උපකාර කරලා තියෙනවා අපිට ඉතින් යම් කෙනෙක් අවුරුදු සීයක් අම්මවයි තාත්තවයි කර දෙප ඇත්ත තියාගෙන බිමට බස්සන්න නැතුව කණ්ඩ බොන්්ඩ දීල ඔක්කුම උපමාවත් මේක කණඩබුන්ඩ දෙනවා ඊළඟට ඒ කළ යුතුවත් පිළිවෙන් කරනවා සක්විති රජ පදවී පවා එයා දෙනවා කියනවා අම්මට ඉතාත්තටයි හැබැයි ඒ කොච්චර කරත් අම්මට අම්මයි තාත්තයි නිසාිට ලැවිච් උපකාරයට ප්‍රථූපකාර දක්වන්ඩ බෑ කියනවා හැබැයි යම් කෙනෙක් මෙන්න මේවිදිී ූපකාරයක් අම්මට ඉතාත්තටයි කරනවා නං ඒමකදද ඒ තෙරුවන් සර නොගියපු නොගිහිල්ලයින් නමවයි තාත්තවයි තෙරුවන් සරණෙහි පිහිටවඕනො වනම්. ඊළඟට සිල්වත් නැති අම්මවයි තාත්තවයි ඒ සීලයෙහි පිහිටුවනෝනං. ඊළඟට ධර්මස්ශ්‍රවණය කරන්න නැති අම්මවයි තාත්තවයි ධර්මස්ශ්‍රවණය පිණිස උනන්දු කරවන ඕනම්. ඊළඟට දන්දෙන්ඩ හුරුවෙලා නැති මසුරු කමින් යුක්ත වෙලා ඉන්න ඕන අම්මයි තාත්තවයි මසුරුක මේ ආදීනෝ ගැන කියලා අම්මවයි තාත්තවයි දානයට හුරු කරවනෝනම් මේ ප්‍රජ්ඥාව වැඩින වැඩ පිළිවලේ යම්මවයි තාත්තවයි යොදනෝනං ආංඒක තමයි කිබු අම්මට තාත්තටයි කරන්්ඩුවනේ හැබෑම උපකාරය පින්වත්න. එන් ඒවිදියට කොරොත් නං අම් අම්මගේ ඉතාත්තගේ නයින් තමන්ට නිදහස් වෙන්ද පුළුවන්කිව නැත්තන්නම් කොච්චර කළත් ඒ ප්‍රමාණවත්වෙන්නේ නෑ. අපි අහාලිය න සමර අවස්ථාවල මහා උපකාරත්නමේ මේ පොඩියට අම්මට තාත්තර සලකළ නිකම් ගොඩා කරන වගේ වහස බස් දොඩන කට්ටිය එතු හදිසිේ නික අම්ම තාත්තයිම හරි වචන කිය ම ඒක ඉවස ගඩ බෑ ඇවිල් අපි අතින් කියනවා මෙෙම අපි මෙහෙම කරන්නේ දෙනට අපේ අම්මල තාත ලබිට මේ විදිහයට කතා කරන ඕනි කියලා තමන්ගින් කොච්චර වැරදදිල ඇද ඒ පොඩි කාලි ද ඒ දක්වාආපු කාලය තුළ ඒවසහි කරන්න දක්ෂනෑ අසත් පුරුසකම ආන්ගේ නිසා ඒ විදිහටයි අම්මට ඉතාතරයි සලකන්්ඩෝනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊළඟයට තියෙනවා බලන්ඩ දැන් ඔය සිංගාලෝවාද සූත්‍රයේ සිංගාල කියන තරුණයට බුදුරජාණන් වහන්සේ දේශනා කළලා හය දිසා වන්නින් ඩඕෝන විදිහට නෙමයකි ඒ දිට කියලා හයිදිසා වන්දනා කරන්න ඕනි ආකාරය කියන කොහොමද පූර් දිසාවය කියන්නේ සූරයා නගෙන දිසාවේ ඒ දිසාය තමයි කිවවා අම්ම එතායි තාත්තටයි සලකන එක තියෙන්නේ. එතට පූරුද දිසාව වන්දනා කරද්දි මෙ මේ විදිට වන්දනා කරන්න කිව කි අම්මට අත්තරයි කොහොමද දරුවන් විසින් කරුණු පහකින් දෙමාපියන්ට උපස්ථාන කරන්න ඩඕනි කිව ඒ තමයි. අපි මේ අම්මවයි තාත්තවයි මහලු කල වයිසට ගියාට පස්සේ අනේ අපි අම්මවයි තාත්වයි බලාගන්නවා කියලා. ආං එවිදිට තමයි කරන්න රෝන කිව. ඊළඟට ඒකට්ටේගේ කළයුතු දේවල් ලැත්නම්. ආං ඒදේවල් අපි මනාකොට කරලා දෙනවා කියලා. එවිදිට කරලා දෙනවා කියලා හිත්මෙන්න්න කිවයි කියන්නේ. ඔන්න සමහයට අම්මයි තාත්තවයි වයස නිසා. එකටට බෙහෙත්තේ උමනාවෙන්ට පුළුවන් ඒවා ගෙනල්ල දෙන් ටෝනනි අම්මට තාත්තටයි ඊළඟට එකට්ටිය කණ්ඩ කැමති ආස දේවල් තියෙන්ට පුළුවන්ගේ වහලා එකටට කරලා දෙඩෝනි එකට්ටගේ ඇයි හොඳයිකං ඊළඟට ඕන එපාකං අහලා එකටිට උපස්ථාන කරන්න කිය නො දෙවනි කරුණේ ඊළඟට බදුරන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් මව්පියන්ගේ කුල පරම්පරාව මනාකොට පවත්වාග න යනවා කියලා හික්මෙන්්ඩෝන කිව.ඒහන්නේ දරු හදන් ඩෝනි ඒ තමන්ගේ අම්මගේ ඉතාත්තයි කුල පරම්පරාව නැතිවෙන්ඩ දෙන්න නැතුව ඒක පවත්වාගන යනවා කියලා හික්මෙන්ඩ කිව ඒ පරම්පරාවට හානියක් වෙඩ දෙන්න නැතුව ඒක තුන්ගේ නිකාරමි. ඊළඟට බුදුරන් වන්සේ දේශනා කළා මේ අම්මගේ ඉතාත්තකයි දේපලි මනාකොට ආරක්ෂා කරනවා කියලා ඒ දේපොල මනාකොට රැකගන්නවා කියලා හික් මෙෙන්ඩ කිවා අන්තිමට බුදුරැන්හන්සේ දේශනා කරනවා පස්සව නිකාරණය පින්වත්න අම්මයි ඉතාතයි මැරුට පස්සේමු ද අපි කවුරුත් මේ ෝක යම් දවසක යන්න සිද්ධ වෙනවා මැරෙන දවසක් අපි කාටත් එනවා ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එනිසා අම්ම තාත්තයි මරණට පස්සේ ඒ අයට පින් අනුමෝදන් කිරීම පිණිස දම්පැම් පූජා කරලා සං්‍යෞද්ධිසාහෝ කාටහරි වේවා සංගෞද්ධසාන වඩා හොඳයි. එවිදිට දම්පැම් පූජා කරලා ඒ අට්ටියට පින් අනුමෝදන් කරනවා කියලා හික්මන්ඩ කිවවා. මකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ දෙමාපියෝ දැඟුන්න අපි යම් පිනක් කරලා ඒ පින ගන සංග්‍ය අවදෙසා දන්දීලා ඒ පින අපි දෙවරුන්ට අනුමෝදන් කරනවන දෙවරු හරියට එක පුතෙක්කන්න අම්මා කෙනෙක්. ඒ පුතාව රකින්නන්නේ යම්සේ දාහන්ගේ විදිට දෙවරු ඒටේ වාරක්‍ෂා කරන කිවා. ඉතින් ඒ තමන්ගේ අම්මයි තාත්තයි. දිවිලෝකලං ඉපදිලායින්නේ. සුගති මාර්ග ඒ කට්ටියීට කියලදිලා කටිය දෙවියන් අත රිපදුනාට පස්සේ ඒපින් අනුමෝදන් කරදදිින් ඒකට්ටියෙන් කලින් ආදරය කර යම් සේද තමන්ගේ පුතාට නැත්ත දුවට විදිට මර දෙවි කෙනා විසිං යාව ආරක්ෂා කරනවා කියනවා ආගේ දේවල් කරන්ඩ කියලා දරුවන්ග ඉටුවේ යුතු යුතුකං ඊළට බුදුරන් වහන්සි දේශනා කරනවා දෙමාපියන් විසිනතුන් දරුවන්ට තියනව යුතුකං කරඩ අගේ දෙවලුත් කරන්න කිවා ඒතමයි දරුවාව පවින් වලක් වන්ඩෝනි ඔ යන පැත්තකට පලයන් කියලා ඒ විදිහයට ඉන්ඩ හොඳනෑ දෙමාපියන් විසින්. එකට්ටේ කරන්න මනාද නොකරන්න මනාද හොඳ දේවල්ද කරන්නේ මේ පාපමිත්‍ර සේවනයට වැටිලා අයහපත් දේවල් කරන්න හුරුවෙනවද හුරුුවමින් ඉන්නවාද ඒ දේවල් ගැන දෙමාපිය මනාකට හොලා බලන් ඕෝනනි පාපෙන් වලක් වන් ඩෝනේ කට්ටියව. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරන පිනෙහි සමාධංකරවන්ඩෝනේ කට්ටියව පොඩිකාලීදං පිරිත් කියවන්ඩ පිරිත් සධ්ජායන කරන්න හුරු කරව්ඩෝනි මොද පිරිත කියන්නේ තමගේ ජීවිතයට විශල යහපතක් සලසලා දෙන දෙයක්ම ඊළඟට අමුන්සකරදරවලින් බේරලා දෙනවා පිරිතෙන් ඊළඟට බොහෝ යහපත උදා කරලා දෙනවා පිරිතකින් එක විතරක් නෙමේ ඉති ආගේ විදිට පිනෙහි යොදවන්ඩෝනි ඊළඟට පොඩි කාලි දම්ම සංඝයාගේ දර්ශනය ඒ තමන්ගේ දරුවන්ට හුරු කරවන්ඩ ෝනි තමන්ගේ දරුවන් වන්දනාකරවන් හුරු කරන් ඕෝනි එකැන් බෝධින් වහන්සේලාට චෛත්‍රරාජයන් වහන්සේලාට තමන්ගේ අම්මට තාත්තට ගැන සියටාච්චිට වැඩිහිටයන්ට ගරු කරන විදිහ උගන් නන්්ඩ ෝනේ. දන් දෙන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්්ඩෝනිි. ඉළන්ට පුතේ සිල්රකන්නේ මෙහෙමයි කියලා කියල දෙෙන්ඩෝනිි. ඉගැන්ුවට විතරක් ප්‍රමාණවොත්තෙන් නෑපින්වත්න. ඒ ගුණ ධර්ම කියල් දුන්න ඇත්තැන්. ඒ දරුවම තමයි ම තාත්තකින් පෝසනය ලබා ගෙන ඒ සල්ලි වලින් මිගනක නන්තිමේට පයිංගහල් එලීට දානවා.ට විදිහයට නොවම් පිණිස තමන් වගබලා ගණ්ඩෝනිි දෙමාපියෝ එක දෙමාපියන්ගි තියෙන වගකීමක්. ඊළන්ට බුදුරණන් වහන්සේ දේශනා කරන. සිිල්ප ලබාදෙන්ඩෝනේ කියන්නේ සුදුසු කාලයේ සුදුසු දේවා ලුගන් ඩන්ෝනි. ඒ අධ්‍යාපන කටයුතු සලසලා දෙෙන්ඩෝනි. එක තුන් එ නිකාරණය. ඟට බුදුරන්වහන්සේ දේශනා කරනවා ගැලපෙන සහයිකාවක් නැත්තන් සහයක සුදුසු අයසදී කසාත බන්දල දෙන්ඩෝනි. එකත් දෙමාපියන්ග තියෙන වගකීමක් නැත්තම්මොකද එතිනි පස්සේ නැත්තන් සඳහටම ජීවිතයේ අඳුරට යන්න්න පුළුවන් නර කෙනෙ එකක යමුුණුආගන්සල් ඒගැන සැල කිලිමත් දෙෙන්ඩ කිය බුදුරන්වහන්සේ දේශනා කළ අන්තිමට කියනවා සුදුසු කල සුදුසු දායාදය දෙන්නඩ ඕනි. ඒ කිය කියන්නේ මේ තමන්ගේ යම් ධනයක් තියෙනනම් සුදුසු කල දෙඩ කියන්නේ පොඩි කාලි දම්ම මේ එහෙම දෙන්න කියලා එකන නෑමොකොද සමහල නු සුදුසු කාලේ තමන්ගේ ධනය පුතාට හෝ දුවට ලබා දුන්නත් ඒකයා නැති කරලා දන්න පුළුවන්. ආගේ නිසා සුදුසු කාලේ බලලා ඒ තමන් තමන්ගේ දරුවන්ට දායද්ධ කරණ්ඩ ඕනේ කියලා එක තමයි කියනවා දෙමාපියන්ගින් දරුවන්ට වේතු යුතුකම් මේදියට එදෙවල් ඉෂ්ට කර්ඩ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආගේක තමයි එතකට ආහුනේය ගින්න කියලා කියන්නේ ඔන්න නෝකට දරුව දෙමාපියන්ට සලකනයක ඊළන්ට බුදුරණන් වහන්සේ දේශනා කරන පින්වත් මහලන ග්‍රහපති ගින්න කියලා කියන්නේ මොකක්ද ඒ තමයි කියවා බ්‍රාක්්මණය මෙහිලා යම් කෙනකුට දරුවහරි ඉළඟට බිරින්දෑවරු හරි දාසයව හරි මෙකරුවෝ හරි කම්කරුව හෝ හරි යමෙක් සිටිද්ද බ්‍රාක්්ණයකට තමයි කියනවා ග්‍රහපති ගින්නා කියලා කිය එෙහෙයි මේ ග්‍රහපති ගින්නට සත්කාරකොට ගරුකාරකොට බොහුමංකොට පුදා මැනවින් සුවසේ පරිහරණය එකළ යුත්තේ. එතකොට ආහුනය ගින්න කියලාකිව දරුව විසින් දෙමාපියන්ට සැලකීම ඊළංගට ග්‍රහපති ගින්න කියලා කියන්නේ දෙමාපියන් විසින් දරුවන්ට සැලකීමත් ඊළඟට බිරිදක් නං ස්වාමයාට සැලකීම ස්වාමියෙක් නම් බිරිඳට සැලකීම ඊළඟට දාසකම්කරුවේ තමන් ගයට තෙඉන්න සෙවක කාරකාදීන්ට සැලකීම මෙ මේක තමයි කියන ග්‍රහපති ගින්න එතින් බදුරණන් වන්සේ දේශනා කරනවා පත්න සිංගාලෝවාද සෝත්‍රේම ඔන්න බිරිදක්නං තමන්ගේ ස්වාමයාට සලකණ්ඩෝනි කොහොමද උදේම නැකිට ඉන්ඩෝන කියනවා ස්වාමියට කලින් නැකිට ඉන්ඩෝනේ ඊළඟට එයාට මනාකොට තමන්ගේ ස්වාමයාට උපස්ථාන කරන්න්ඩෝනේ මෛත්‍රී සාගත කායකරමයෙන්ඉළඟට වචීකර්මයෙන් තාතෝ කියලා බහින් නැතුව තමන්ගේ ස්වාමියයාට රුණාවෙන් කතා කරන්්ඩෝනි. ඊළඟට ස්වාමියයාගේ යම් සැරපරුස වචනයක් පිටවුුණුත් ඒේ වචන නිවසණඩෝන බිරිද ඒකට කටගහගනයන්න හොඳනෑ ඒකින් ගොඩාක් පෞරස්චන තමන්ට ඊළඟට ස්වාමයාාගේ ධනය රකින්ඩෝනිි ස්වාමියයාගේ ධනය විනාස කරන්න හොඳ නෑ මෙදෙවල් කරන්්ඩෝනේ කියලා බුදුරජාණන් වහන්ේ දේශනා කළ බිරිදක්නක්. එතකොට ස්වාමියයානන් කොහොමද බිරිඳට ආරක්ෂාල් සල්සන්ඩෝනනි. උපස්ථාන කරන්නඩඕනේ යාගේ ඕන එපාකං හොය ලබලන්ඩෝනි ඊළඟට සමාජයේ ඒ මනාකොට ආරක්ෂාව තමන්ගේ බිරිඳට සලසලා දෙන්ඩෝනි ඊළඟට ඇදුගේ ආයිත්තං වලින් ආබර්නෝලිින් ඒ බිරිඳ යම් කැම දෙවල් තියෙන ඕනම් තමන්ට හැකි පමණින් ඒව ලබලා දෙෙන්ඩ කියනවා අහිතන දේශනාාව සඳහන්ගෙන පින්ත් ගෙදර ප්‍රධානත්වය දෙන්ඩ කියනෝ බිරිඳට කියන්නේ අම්මන ඉතිං ගෙදර දරුවන්ගේ කටයුතු බලන්නේ ගෙදරන්න දැ බුද්ධ කාලි තිබ ක්‍රමේණ ස්වාමයා ඒ ්‍යාපාර කටයුතු නැත්තැෙන් හා සල්ලි හා නිහම්බ කරනව කරද්දිින් බිරිඳ තමයි ඒ ගෙදර කටයුතුටික කරන්නේ දැන්කාලන පොඩක් වෙනස්සේ එක සමහර තැන්වල ඉතින් ඒනිසා බිරිඳට ගෙදර මූලිකත්තය දෙන්ට කියනවා ප්‍රධානත්තේ එවිදිට කරන්්ඩ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්වාමියයයි බිරිධයි අතර. ඊළන්ගට බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමියෙක් විසින් තමන්ගේ දාසකම්කරුවන්ට කොහොමද උදවපකාර කරන්ඩෝනි. මොන විදිහට කටයුතු කරන් ඩෝනිි කියලා. ඒ තමයි එයාලගේ කැන්නේ තමන්ගේ යටතියන සේවකයන්ට හැකියාවට ඔරොත්තු දෙන විදිහට ඒ කටයුතු පවරන්්ඩ කියනවා. දැන් අපි හල සමහර ව්‍යාපාර ස්ථානවල මේ ඒ තියන වැ අපිැන් ලෝඩ කියලා ගේ වැඩ ප්‍රමාණය දරාගණ්ඩ බෑ වැඩ කරන සේවකෑට තමා රෝපිත්ත කැඇවිල්ල කතා කරලා තිෙන ඒගට්ටි අර මානසික පීඩාව එමකද වැඩ වැඩි එහෙම කරන්න එපා කියනවා ඊළඟට තියෙනවා වැටුප් ආහාර පාන නිසිලෙස දෙන්ඩ කියනවා ඒ සේව කාරකාදීන්ට ඉළඟට අසනීපවුට අසනීපවන හම නිසි ප්‍රතිකාර හොයලා දෙඩ කියනවා බෙහෙත්ත එත්තාදී අය රසවත් දේවල් ඒ කට්ටයත් එක බෙදාහදාගෙන කණ්ඩ කියනවා කෑම්වර්ග ඉල්ලඟට අවශ්‍ය වුට ඒ අවශ්‍ය ප්‍රමාණයට නිවාඩු ලබා දෙන්න කියනවා අවශ්‍ය දේවල් සඳහා එදට ඒක ස්වාමික විසින් තමන්ගේ සේවකට ලබා දෙන්න වට දේල් එහෙම සේවේ ලබන සේවකය කරන්් ෝනි ස්වාමයා කෙරෙහි නියමිත වෙලාවට කලින් වැඩටෙන්ඩවන කියනෝ. පරක්වෙන්නේ නැතුව. ඊළඟට හැමට පසුව ගැන්නේ ගොඩාක් මහන්ස වෙලා වැඩකටයුතු කරන්ඩඕනි කියනවා ඒ සේවකය විසින්. ඊළඟට තියෙන ස්වාමයාගේ දේවල් හොරකන් කරන්න හොඳ නෑ කියන. තොරින් ගන්න හොඳ නෑ කියන නුදුන් දෙයක් ස්වාමයාගේ අය කම්මැලි නැතිව ඉතා හොඳින් වැඩ කරනවා කියලා ඒ තමන්ගස ස්වාමියා කෙරෙහි දිවි පුදාගන වාසය කරන්න කියනවා අන්තිම ට තියෙනම් ස්වාමියයාගේ හොඳනම සිය කැමැත්තෙන් එකන් හදවතින්ම ස්වාමයාගේ හොඳනම පතුරනු අනිතායට කිය නොගහි ලන අප ස්වාමියයා මෙහෙමයි මේ ගොඩක් හොඳ කෙනෙක් කියලා මේ දි දවල් කරන්න පින්වත්න අර ස්වාමි අර විදිහයට කලින් සේවකයන් කෙරෙහි මනාකොට කටයුතුකුල තිතරයි ස්වාමියාගේ මෛත්‍රි කරණාවත්තියෙන් ඩෝනේ තමන්ගේ ඒ දැසි දස්සෝ කෙරෙහි අර විදිහයට අර කියන කරුණු පහෙන් උපස්ථාන කරන්න එවිදිට උපස්ථාන ලබන කෙනෙගෙන් තමයි මේ විදිට බොහෝ විට සිද්ධ වෙන්නේ ඇතන් ඒ ගුණ නැතුව තමන්ගේ සේවක කාරකාදීන්ගෙන් නිස ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න අමාරයි ඉද පැත්තෙන් හරියට ඒ කරුණු කරන්න අයිෂ්ට වනුත් තමයි ගානට එවආාපරකටයුතුනක් දීවුණවෙල අයන්නේ ඔු ොවිදියට ඕකට තමයි කියනවා ග්‍රහපතික්ගන්න මෙන්න මේක තමන්ගේ ජීවිතේ දල්වා ගන්්ඩ කියල බුදුරණන් වහන්සේ දේශනා කළා ඊළට බුදුරයන් වහසේ දේශනා කරන තව ගින්න තියෙනඒක තමයි දක්කි නීය ගින්න ඒ මකක්ද මෙහිලා යම් ශ්‍රමණක් බ්‍රාක්්මණවරු. මද ප්‍රමාද දෙකෙන් වැලකී ඉවසීමෙන් හා කීකරුකමින් යුක්තව සිත දමනය කරන පිරිසක් ඉන්න වගැන් නිසාවාමින්න් වහන්සලා කීකරුකම ඉවසීමෙන් යුතුව මේ ධර්මය පුරුදු කරනවා. හිත දමනය කරනවා. ඊළඟට තව කෙනෙක් හිත සංසිදුවති මෙ හිත කෙලෙස්වලින් සංසිදවාගණන්ඩ මහන්සිගන්නවා. කෙනෙක් සිත පිරිණීමට පත් කරතය නෙ රහතන් වහන්සේලා මෙන්න මේ පිරිස කෙරෙහි සත්කාරට ගරුකාරකට බුහුමන් කොට පුදා මැනවින් සුවසේ පරිහරණය කළ යුත්තය එැන් ඒ සංගරත්නය කරෙහි දම්පැම් පූජා කරලා ගෞරව කරලා බොහුමන් දක්කුමින් තමයි වාසයකරන් ඕෝනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙ මේ ගින්න තමන්ගේ ජීවිතයේ ඇති කරගන්න කිව එතු මොනා දේදැන් ගිනිතුන ආහුනේය ගින්න එකැන්න දෙම අපියන්න සැලකීම ඊළඟට ග්‍රහපතිගින්න තමන් යටට ඉන්නේ ධාරුවෝ ඉළඟට බිරිද ඉළඟට සේවක කාරකාදිී ඉන්නවන එකට්ටියට මනා එකන්නේ මනා හැසිරීමෙන් යුක්ත වඩඒ එකටිගැන්න හොඳට ලබල ාගය ගින්න ඇතිකරගණඩකිවයිළඟට දක්කිනීය ගින්න මේ සංගරත්නය උදෙසා ගරු බොහුමන් දක්වන්ඩ දම් පැම් පූජා කරලා පිංරැස් කරගඩ මෙම කියන ගිනි වර්ගතුන තමන්ග ජීවිතය ඇතිකර ගත්තුතුන් යාගේ ජීවිතය ආලෝක මත්වෙලා යනවා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතවට එකින් තමන්ගේ ජීත රත්වෙන ලාබේ තමයි පංවත්න්නේ එයාගේ ජීවිතයේ ලෞකික සම්මාධීට්්‍යිය ඇති වෙනවා ඇතිවෙච්ච ලෞකික සම්මාධීට්්‍යිය වැඩිදියවුණු වෙලා යනවා මේ විදිහට කරන කෙනාට ලෞකික සම්මාධීට්ටියය නැති නිසා තමයි මේ යම් යම් අවැඩ ලෝක සත්්‍යයති සිද්ධවෙන්න යම් කෙනෙක්ට හොඳට ලෞකික සම්මාධීට්්‍යය පිහිටලා තියෙනව නම් අගේ කෙනගේ ගුණධර්මවලින් පිරිච්ච ජීවිතයක් එයා පරිහරණය කරන්නේ ආග නිසා මේ ඒක ඇතිකරගනින් පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය පුුරුදු කරගණ්ඩව කියලා මහන්සි ගන්නඉතින්. අන්තිමේට බුදුරාන් වහන්සේ දේශනා කරනවා මෙ බ්‍රාහ්ණය ලීදර ආදියෙන් දල්ලවන ගින්න කලින් කල දැල්වේ යුත්තය කලින් කල මධ්‍යස්ථ කළ යුත් කලින් කල නිවේ යුත්තය කලින් කල බැහැ දම යුත්තය. ඒ සාවාන්‍ය ලෝක තියෙන දේවල් ගින්න ගැනේ කියන්නේ. ඇබැයි මේ ජීවිතයේ මේ ඇති කරගන්න ගින්න ඒදිහට බැහැර කළ හිතුවන්නේ නෑක තමන් තවතාවත් වැඩිදියුණු කරගඩුවන්. ඉතින් මේක කිවලට පස්ස පින්වත් අර උද්ගත්ත සරීර්භාක්මනය බුදුරැන් වහන්සට දේශනා කරන ස්වාමීණි භාගතුන් වහන්ස හරි ආශ්චරයයි හරි අත්භූතයි ම අදීදම් බුදුරැන් වහන්සේ සර්ණයනවා ධර්මය ශාවක සංගරත්නය සරණයනවා. මමාර මලවිකාර එයාගේ අතැරලා මේ බුදුරජණන් වහන්සේ වදාළ යාගතුන ඒ ගින්න මගේ ජීවිතේ ඇති කරගන්නවාහන්කිලමයා බුදුරජාණන් වහන්සේ සාරණිගියා තෙරුවන් සර්ණගය ශාවක බවට පත් වුණ එතර බලන්න පිවත්න එයා හිතේ ලෞකික සම්මාධීට්්‍යය ඇති වුණා ැ කලින් එම කර්මකාරමප පල ශවාාස කරපු කෙනෙක් නෙම යා මේ ධර්ම ශ්‍රවණය කළට පස්සේ තමයි එයා ගිහිතේ මේ පරිවර්තනය ඇති වුණ පස්සෙතින්ගේ ධර්මබෝධ කරන්න ඇති ආ ිනිසා අපිත් පින්වත් මහන්සි ගණ්ඩෝඩි මේ ධර්මශෝනය කරලා මේ ලෞකික සම්මාධි්්‍යි අපේ හිතේ ඇති කරගෙන ගුණ ධර්මදියීම කරගණ්ඩ මහන්සි ගණ්ඩෝනිි මේ දිහට ගුණ ධර්ම දියුණු කරගනිමින් තමන්ගේ ජීවිතයට පින්ගස් කරගණ්ඩ මහන්සි ගණ්ඩෝනේ ඒ අවස්ථාව මගන වැරම් පිණිස අපි කටයුතු කරන්න්ඩෝනි අගේ නිසා මේ අද කියලා දුන්න මේ මහායං්‍ය සූත්‍රයේ කරුණුුවේ ආහුනය ගින්න ගෘහපතිගින්න දක්කිනීය ගින්න තමගේ ජීවිතය ඇතිකරගෙන ලෞකික සම්මාධිට්්‍යයේ ඇතිකරගෙන ඒ ලෞකික සම්මාධික්්ටයේ වැඩිදියුණු කරගෙන ලෝකෝත්තර සම්මාධිට්ටි ඇතිකර ගැනීම පිණිස අද මේ දහම් කරුණු මේ පින් වස්සියරදනාට උපකාර වෙෙත්වා සාදු සාදුසාදු අද මේ දහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ පින්වත් සෝම සිරිින් සානායක මහතා ඉන්දු පුබුදු උදයන්ග සහ සත්‍යය අලහකෝන් කියන පින්න්නක් පිරිසෙවිසින් දි රස්කරග සීලෝම් පුුණ ධර්මයෙන් අප සීලු දෙවියන්ට අනුමෝදන් කරමු සක් දෙවිදුන් සතරවරන් දෙවරුන් ඇතුළු සදවුලෝවාසී සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ දිව්‍යසීසුරු මේ පුඥාණු භාවයෙන් බඩ වඩාත්වර්ධනය වෙෙත්වා සේක බලධර්මයන්ගේ වැඩිත්වා ඒ සියලු දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා සාදු 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 ඒ වගේ මරස්කරගස් සියලුම් පුුණිධර්මයන් ඒ පින්වත් සෝමසිරි ලසානායක ඒවගේ මින්දු පුබුදු උද්‍යයන්ග සහ සත්‍යය අල්ලහකෝන් කියන ඒ පින් සීල් දෙනා නමින් මේ පර්ලෝගිය සියලු මල්ගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා එය අගේ පර්ලෝජීවිත මේ පුුණ්්‍යාණු භාවයෙන් සපවත් වෙෙත්වා සූපත්වෙෙත්වා සුග තිගාමී වෙත්වා සංසාරදුකින් අපත්මි දෙත්වා සාදු සාදුසාදු ඒගේ රැස්කරගස් සියලුම් පුුණ ධර්මයන් අපගේ ගුරුදේ ෝර්තම පිින් වත්ලොගු සාමින් වහන්සේට මහම වුණනාවාසී රටලොවාසි සියලු පින් අස්සාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු සාමින් වහන්සේලාට ධර්මාබෝධ කරන්න මේ රැස්කළ සියලු පුුණි ධර්මයන් උපකාර වෙත්වා සාදු සාදුසාදු ඒවගේ රැස්කරගස් සියලුම් පුණි ධර්මයන් මේ කොරෝනාා රෝගී තත්ත්වයෙන් පීඩාවට පත්වෙලා සිටන ියු ලෝවාසී පින් තුන්ඩු මේ පින් අනබෝදන් වෙලා ඒ සියලු දෙනාට නිදුක්්නී රෝගී සූපත්භාවය සැලසීම පින්ස මේ සියලු පුුණි ධර්මයන් උපකාර වෙත්වා සාදු සාදුසාදුු. ඒගේ රැස්කර ගැස් සියලුම් පුුණි ධර්මයන් ඒ ඔක්තොම්බර් මස හයවෙනිදින ඒ උපන්දිනී සමරණ මෙතුලි දහම්සාදියණයට මේ පින් අනමෝදංවිත්වා අයවගේම සෝමසිරි දිසානායක මහතාට කුමුදු බංගලිකා මහත්මීට නන්දාවතී මෑණියන්ට පුබුදු කුලසිංහ උදයංග පතිරණ කියන ඒ පවුලේසිියලු දෙනාට මේ පින් අනුමෝදංමත්වා එවගේ මේ අදදින ධර්ම දේශනාව සඳහා ඒදායකත්වේ දරන ඒ නම් සඳහන් කළ සියලු පින්වතුන්ට මේතිින් අනුමෝදංවිත්වා පි ඔතුන්ගේ පවුල්ල සිල්දිනාට මේ පින් අනුමෝදංගඉනෙන් ඒ සිල්ුදනාට නිදුක් නීරෝගී සූපත්භාවය සැලසේවා චිරජීවනේ සැලසේවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඒ සියලු දෙනාට ධර්මා අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා සාදු සාදුසාදු සරධනටම තෙරුවන් සරණයි නම බුද්ධහයි. මෙවැනි වටිනා දර්ම්මදේශනානරමීම, ශ්‍රත්තා YouTube චනලේ සබස් රයි කර සිනුව ලකුණු ඔබන්න.